අද දවසත් ඔබට ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාදමත් සුබ දවසක් වේවා. ප්‍රේමවන්ත දේව දරුවනි, අද දවසේත් ආශිර්වාද වචනය ඔබේ ජීවිතයට ඉතා අනර්ග දෙයක් කතා කරනවා. ශුද්ධ බයිබලයේ රෝම 12 පරිච්ඡේදයේ 19 වන පදයේ ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේ ඔබට කෙලින්ම ප්‍රේමවන්තයන් ලෙස කතා කරනවා. ඒ ප්‍රේමයේ පිරුණු දරුවන්ටයි අද දවසේ උන්වහන්සේ මෙලෙස කතා කරන්නේ. ප්‍රේමවන්තයනි, පලි නොගෙන උදහසට ඉඩ ඇරපල්ලා. මක් නිසාද පලි ගැනීම මාගේය? මම විපාක දෙමි ස්වාමීන් වහන්සේ කියන සේක. දයාබර දේව දරුවනේ, අද දවසේ ඔබත් මමත් පුරුදු වෙලා තියෙනවා අපිට යම් කෙනෙක් අතින් හෝ යම් වාතාවරණයකදී හෝ අපිට යම් දෙයක් සිද්ධ වුණ මොහොතේදී අපි ප්‍රතිවිපාක දෙන්න සූදානම් වෙනවා. නමුත් උන්වහන්සේගේ දරුවන් විදියට උන්වහන්සේ අපි ගැන බලාගන්න බව උන්වහන්සේගේ වචනේ කතා කරනවා. උන්වහන්සේ කියනවා, නුඹට යමක් කරොත් ඔබට ශාප කරන අයට මම ශාප කරනවා, ඔබට ආශිර්වාද කරන අයට මං ආශිර්වාද කරනවා. එසේනම් ඔබට යමක් සිද්ධ වෙන මොහොතේදී පෙරලා එයට යමක් නොකොට එය ස්වාමීන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ කියනවා, පලි ගැනීම මාගේය, මම විපාක දෙමි. උන්වහන්සේගේ දරුවන්ට යමක් වෙන මොහොතේදී උන්වහන්සේ පලිය ගන්නවා සහ උන්වහන්සේ ඊට විපාකය දෙනවා. ස්වාමින් වහන්සේ, ඔබේ පාර්ශවයේ සිටින නිසා අපි බය වෙන්නට අවශ්‍ය නැහැ. සමහර විට ඔබගේ කාර්යාලයේ වෙන්න පුළුවන්, සමහර විට ඔබ වැඩ කරන ස්ථානයේ වෙන්න පුළුවන්, සමහර විට ඔබ සිටින වාතාවරණය කුමක්ද දන්නේ නැහැ, ඒ ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබට යම් විරසකකමක්, කෙනෙහිලිකමක්, ඔබේ ඒ වැඩපිළිවෙලට යම් හරස්වීමක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියනවා, ඔබ පලිගන්ට යන්න එපා, මගේ උදහස ඇවිලෙනවා, ඒ උදහසට ඉඩ හැරපල්ලා. මොකද උන්වහන්සේ නුඹ මගේ කියලා තෝරාගෙන ඔබවත් මාවත් වෙන් කරගෙන ඉවරයි. උන්වහන්සේ කියනවා, පලි ගැනීම මගේ, විපාකයේ මම දෙන්නම්, ඔබ නිහඬව බලා සිටින්න. අද දවසෙත් යම් යම් දේවල් වලට ඔබට මුහුණ දෙන්න වෙයි, ඔබ උදහස් වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඒ ගැන සලකන දෙවියන් වහන්සේ, උන්වහන්සේ විපාක දෙන දෙවියන් වහන්සේ, ඔබ නිහඬව නිශ්චලව ඒ කාරණාවට සුදුසු ආකාරයෙන් මුහුණ දෙන්න ස්වාමීන් වහන්සේ ඔබව බොහෝසේ අද දවසෙත් ආශිර්වාද කරන්නට යනවා. හාලෙලූයා. ඔබ ප්‍රේමවන්තයන් ලෙස හැසිරීමයි ස්වාමීන් වහන්සේගේ එකම කැමැත්ත. අද දවසත් ප්‍රේමයෙන් පිරුණු වාසනාවන්ත ජයග්‍රාහී සුභම සුභ දවසක් වේවා.